Hi everyone, welcome to Ceylon Delights. ඔන්න මම අදත් තවත් කෑ මෝටරයක් එක්ක ඔයගලත් එක්ක සම්බන්ධ වෙන්න යන්නේ. අද මම පෙන්වන්න යන්නේ ඔයගලන්ට මේ කෙහෙල් මුව මාළු නැත්නම් බනානා බ්ලොසම් කරි එක. අපි ඉක්මනට බලමු අපිට අවශ්‍ය කරන දේවල් මොනවද? අපි එක කොහොමද හදාගන්නේ කියලා. මේ සඳහා මම බනානා බ්ලොසම් එකක් මේ විදිහට පාවිච්චි කරනවා. මේක අනවශ්‍ය පෙති ටික අයින් කරපුවාම මේ ග්‍රෑම් 500ක් වගේ ආවා. ඔයගලන්ට මේවා මේ ෆ්‍රෙෂ් ඒවා නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ අර කල් තියාගන්න බෝතල් වල ගන්න. මේකක සාමාන්‍ය ග්‍රෑම් 300ක් විතර තියෙනවා. ඉතින් මේ බෝතලයක් හදනවා ඔයගොල්ලෝ මේ ප්‍රමාණය ඒ විදිහට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඉතින් මට අවශ්‍ය කරන විශේෂ දෙයක් තමයි මේ තක්කාලි. තක්කාලි මෙතන මම සාමාන්‍ය තක්කාලි ගෙඩියක් පොඩියට කපාගෙන තියෙනවා. රතු ලුණු ගෙඩි දෙකක් පොඩි ගෙඩි දෙකක් මම මෙහි කපාගෙන තියෙනවා. අමු මිරිස් දෙකක් විතර පොඩියට ලියාගෙන තිනවා. සුදුරු වුණු බික් දෙකක් මේ විතර තලාගෙන තිනවා. එක කරපිංචි ඉත්තක් අරන් තිනවා. රම්පෙ කෑලි හයක් අරන් තිනවා. ඊට අමතරව මම අරන් තිනවා උඹලකට තේ හැදි එකහමාරක් විතර. ඊට අවශ්‍ය කරන ප්‍රමාණයට ලුණු අරන් තිනවා. ඊට පස්සේ මට අවශ්‍ය කරනවා මිරිස් කුඩු 3-5 කරි පවුඩර් සහ කහ ස්වල්පයක්. ඒකම මට අවශ්‍ය වෙන පොල් කිරි. මම මෙතන පොල් කිරි මිටි කිරි කෝප් එකහමාරක් අරන් තියෙනවා. අවසාන වශයෙන් මම පාවිච්චි කරනවා අබ ස්වල්පයකුයි කෑලි මිරිස් ස්වල්පයකුයි. මේක මට ඕන කරන් තෙම්පරාදු කරන්න. අපි ඉක්මනින් බලමු මේ කොහොමද දැන් හදාගන්න කියලා. අපි කරන්නේ මේ වගේ දෙකට මේක බලාගෙන මේ අතර හීනිය ලියා ගන්නවා. ලියාගෙන ඒවත් අනිත් පැත්තට හිමි හීනියට මේ විදිහට ලියා ගන්න ඕනේ. මතක තියාගන්න මේක මේ විදිහට ලියා ගත්ත පස්සේ ඉක්මනින්ම ඇල් වතුර දාන්න ඕනේ. වතුර දාන්න නැත්නම් මේ කහට අල්ලනවා. දැන් මම ඔක්කොම මගේ කෙහෙල් මොටි කපා ගත්තා. මේ වගේ පොඩි කෑල් දාලා වතුර දාලා තියෙන්නේ. අපි අවශ්‍ය කරනාට මේක වතුරෙන් මිරිකලා එළිට ගන්න ඕනේ. දැන් බලමු අපි මේක කොහොමද හදාගන්නේ කියලා. දැන් අපි මේ වගේ භාජනයක් කරන්නේ. මේකට තෙල් මට අමතක වුණා තෙල් ඕනේ. තෙල් මේ සැහැන්දක් විතර වගේ ඇඩ් කරලා මේක හොඳ රත් වෙනකන් ඉන්න ඕනේ. දැන් තෙල් ටික හොඳ රත් වුණාම මම ඉස්සෙල්ලා මගේ රතු ලුණු ටික දා ගන්නවා. දාලා තප්පර 30ක් විතර එක ෆ්‍රයි කර ගන්නවා. ඊට පස්සේ මම සුදු ලුණු ටික දා ගන්නවා. ඒකත් ටුට්ටක් වෙලා මෙහෙම කලවම් කරලා ඒක මගේ රම්පේ කර්මජටි දා ගන්නවා. තව පොඩ්ඩ වෙලාවක් කලවම් කරලා මගේ අමිරිසුයි තක්කාලි ටික දාගන්න. දාලා මේක තවත් තප්පර 30ක් විනාඩියක් වගේ මේක ෆ්‍රයි කරගන්න. දැන් මම විනාඩියක් ෆ්‍රයි කරගත්තා. මම දැන් මේක දාගන්නවා මගේ ලුණු සල්පයක් දාගන්නවා. සාමාන්‍යයෙන් තේ හැන්දක් වෙන්න වගේ මම දාගත්තා. අපි පස්සේ බලමු තව කොච්චර ඕනද කියලා. දැන් ඊට පස්සේ මම දාගන්නවා තුන පහ තේහැන්දි දෙකකුත් කහ තේහැන්දි භාගෙකුත් මිරිස් කුඩු තේහැන්දි එකහමාරකුත් දාලා අපි මේක ඒක මම දාගන්නවා මගේ උම්බර කට්ටි ගන්න. දාලා මේක තවත් පොඩ්ඩ වෙලාවක් කලවම් කරගන්න. කලවම් කරගෙන අපි දාමු අපේ අර තෙහෙල් මෝටික දැන් ඇඩ් කරගන්න. දාලා මේක හොඳට කලවම් කරලා විනාඩි කීපයක් කලවම් කරගන්න. කලවම් කරන ගමන් පොඩ්ඩක් ලුණු තත්ත්වය බලන්න. මට පේනවා ලුණු මදි කියලා. මම තව ලුණු ටුට්ටක් ඇඩ් කරගන්නවා. දැන් කලවම් කරලා අපි දැන් මම විනාඩි 10ක් තව මේක බැදගත්තා. දැන් මම මේක පොල් කිරි ටික දානවා. හොඳට බලන්න පොල් කිරි වැහෙන ගන්නට වගේ තියෙන්න ඕනි. පොඩ්ඩක් දාන්න පුළුවන් මේ ටික දාලා බෙල්ලා. දැන් මම මේක ටික හයි හීට් එකේ මේක නටන්න ඇරලා ලිඩ් එකෙන් බහලා හිමීට මද ගින්නේ උයා ගන්නවා. දැන් මේක මම විනාඩි 15ක් විතර මේ මද ගින්නේ උයා ගත්තා. මම ලුණුත් බැලුවා කෑලිත් කාලා බැලුවා ඔක්කොම දැන් තැම්බිලා. මම මේ ටික වෙන භාජනෙ දැන් මාරු කර ගන්නවා. ඊට පස්සේ මගේ භාජනෙට ආපහු තෙල් චුට්ටක් දාගෙන මම අබ ටික දාලා
ටික පුපුරනකන් ඉන්නවා. දැන් මගේ අබ ටික හොඳට පුපුරනවා. මම කෑලි මිරිස් ටික පොඩ්ඩක් ඇඩ් කරගෙන මේ විදිහට ටෙම්පරාදු කරගන්නවා. දැන් තප්පර කිපයක් කරලා එක අපි දාගන්නවා අපි අර එහෙල් මෝටි. ආපු හැදියම මේක හොඳට කලවම් කරගෙන විනාඩිය තප්පර කිපයක් මේක බහගෙන කියලා ප්‍රෙස් කරලා අපි බලමු අපේ අවසන් කෙහෙල් මුව මාළු කොහොමද ආවේ කියලා. දැන් ඕගොල්ලන්ට පේනවා අපි හදපු කෙහෙල් මුව මාළුව මම කාලා බැලුවා කොහොම හොඳට ඇඹුල්ට තියෙනවා. ඒ වගේම අර තෙම්පරාදු කරපින් අමුතුම තවත් රසයක් ඇඩ් වෙලා තිනවා මේකට. ඉතින් මේ වගේම හදලා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම හිතුවා මේ වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි කියලා ඔයගොල්ලන්ට. ඒ වගේම කැමති නම් මේකට මම වීඩියෝ ලයික් කරන්න. ඒ වගේම මට මගේ channel එකට subscribe කරන්න. තවත් මේ වගේ වීඩියෝ එක ඔයගොල්ලෝ හම්බෙන්න මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි මේක නැරඹුවාට.